කොලිගේ ලෝක වාර්තාව අහලා ඔයාලටත් එපා වෙලාද? මොනවා කරන්නද ඉතින්? කොලිගේ වාර්තාව අපේ ක්‍රීඩිකන්ගේ වාර්තාව වලටත් බලපාද්දී ඒ ගැන නොකියම් බෑ. මේ වගේ තවත් වාර්තාවක් ගැන තමයි කියන්න හදන්නේ. වාර්තාව තමයි ජාත්‍යන්තර පිටියේ වැඩිම ශතක ලබාගෙන මුලින්ම ඉන්න ක්‍රීඩිකන්ගේ වාර්තාව. මේ වාර්තාවේ මුලින්ම ඉන්න අය ගැන අපි කතා කරමු. මේක කතා කරන්න හේතුව තමයි මේ වාර්තාවේ අපේ සංගඩ හිමි ශතක වාර්තාව සමකරන්න කොලි සමත් වීම. අපි එතෙන්ට එන්න කලින් බලමු මුල් 10 දෙනා ගැන. නෑ මුල් 11 දෙනා ගැන බලමු. මොකද 11 වෙනියට ඉන්නේ අපේ කෙනෙක්. ඒ නිසා එයා හලලා යන එක පොඩ්ඩක් විතර හිතට දුකයි. සනත් තමයි ජාත්‍යන්තර පිටියේ වැඩිම ශතකගත ප්‍රතිකරු අතර 11 වෙනි තැන ඉන්නේ. සනත් ජාත්‍යන්තර ඉනිම 651කදී ජාත්‍යන්තර ශතක 42ක් ගන්න සමත් වෙලා තියෙනවා. සනත් ගන්න අර්ධ ශතක ගාන 103ක්. වාර්තාවේ 10 වෙනි තැන ඉන්නේ AB ඩිවිලියස්. AB ජාත්‍යන්තර ඉනිම 484කදී ශතක 47ක් වගේම අර්ධ ශතක 109ක් උත්‍රාස් කරන්න සමත් වෙලා තියෙනවා. 9 වෙනි තැන ඉන්නේ ඩේවිඩ් වෝනර්. වෝනර් ඉනිම 605කදී ශතක 48ක් වගේම අර්ධ ශතක 146ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. සුපිරි ප්‍රතිකරු ලාරා වාර්තාවේ 8 වෙනි තැන ඉන්නේ ඉනිම 521කදී ශතක 53ක් වගේම අර්ධ ශතක 111ක් අරගෙන වැඩිම ශතකලාභිය අතරේ 7 වෙනි තැන ඉන්නේ අපේ මහෙල මයියා ජාත්‍යන්තර ඉනිම 725කදී ශතක 54ක් වගේම අර්ධ ශතක 136ක් ගන්නත් සමත් වෙලා තියෙනවා. මහෙල ටුඩින් ඉන්නේ තාමත් ජාත්‍යන්තර පිටියේ ඉන්න හෂිම් අම්ලා. අම්ලා ජාත්‍යන්තර ඉනිම 415කදී ශතක 54ක් වගේම අර්ධ ශතක 83ක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඊට උඩින් ඉන්නේ තවත් දකුණු අප්‍රිකා ප්‍රතිකරුවෙක්. ඒ තමයි ජැක් කාලිස්. කාලිස් ජාත්‍යන්තර ඉනිම 617කදී ශතක 62කුත් අර්ධ ශතක 149කුත් අරගෙන තියෙනවා. මේ වාර්තාවේ මෙච්චර කාලයක් තුන්වෙනි තැන හිටි කුමා සංගක්කාර. සංග ජාත්‍යන්තර ඉනිම 662කදී ශතක 63ක් සහ අර්ධ ශතක 153ක් අරගෙන තියෙනවා. වාර්තාවේ තුන්වෙනි තැන ඉන්නේ විරාට් කොහලි. කොහලි ඉනිම 395කට විතරක් ක්‍රීඩා කරලා ශතක 63ක් ගන්න සමත් වෙලා තියෙනවා. කොහලිගේ අර්ධ ශතක ප්‍රමාණය සටහන් වෙන්නේ 86ක් විදිහට. වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ රිකී පොන්ටින්. පොන්ටින් ජාත්‍යන්තර ඉනිම 668කදී ශතක 71ක් වගේ අර්ධ ශතක 141ක් අරගෙන තමයි වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ. මේ වාර්තාවේ පළවෙනි තැන ඉන්නේ සුපිරි ප්‍රතිකරු සචින් තෙන්ඩුල්කා. තෙන්ඩුල්කා ජාත්‍යන්තර ඉනිම 782කදී ශතක ශතකයක් වගේම අර්ධ ශතක 164ක් ගන්නත් සමත් වෙලා තියෙනවා. මේ තමයි ජාත්‍යන්තර පිටියේ වැඩිම ශතකලාභීන්ගේ වාර්තාව. මේ පළමු 10ට එන්න පුළුවන් ප්‍රතිකරුවෙක් අපේ කණ්ඩායමේ මේ වෙද්දි ඉන්නවා කියලා ඔයාලා හිතනවද? ඔබේ අදහස අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත්, ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.